අද වෙනකොට සක්‍රීය රෝගීන් සංඛ්‍යාව අපි දන්නවා 24000 ඉක්මවා ගොහින් තියෙනවා. ආසන්න වශයෙන් 25000ට ලං වෙලා තියෙනවා. ඒත් එක්ක මේ වෙනකොට රෝහල් තුල සහ අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් 20000කට වඩා වැඩි ප්‍රමාණයක් 20000ට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. මේ පැහැදිලි වෙන දේ තමයි රෝගීන් 5000ක් පමණ තාමත් රෝහල් තුලට යාමට නොහැකිව නිවාස තුල තාමත් සිටිනවා. ඒ කියන්නේ PCR පොසිටිව් රෝගීන් 5000කට ආසන්න ප්‍රමාණයක් තාමත් නිවාස තුල සිටිනවා. ඒත් එක්කම අපි දකින දේ තමයි අපගේ සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා යමින් තියෙනවා. ඒතොර මේ සෞඛ්‍ය ධාරිතාව කියන කාරණයේදී සෞඛ්‍ය ධාරිතාව කියන්නේ නිවාරණ සෞඛ්‍ය, ප්‍රතිකාර සෞඛ්‍ය, කියන්නේ කියුරටිව් සෙක්ටර් සහ පරීක්ෂණ මේ කාණ්ඩ තුනේම එකතුවක්. ඒතකොට මේ කාණ්ඩ තුනේම ඉක්මවා යාමක් තමයි අපි දකින්නේ. ඒට හේතුව තමයි අර වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවැරදි ලෙස දත්ත කළමනාකරණය කරගෙන මේ වසංගත රෝගයේ පැතිරීම පාලනය කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය නිර්දේශ දීමටත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියාට ඒ නිර්දේශ දීම සහ ඒ අදාළ පුරෝකථනයන් කිරීමට සිදු වූ අපෝසත්භාවය නිසා තමයි ඒ සිද්ධ වෙලා තියෙන්නේ. ඒකෙන් අවසානයේදී අර කියුරටිව් සෙක්ට් එක රෝහල් පද්ධතිය රෝගී ප්‍රතිකාර සේවාව සපයන කාණ්ඩය මේ වන විට විඩාවටපත් වෙමින් එනවා, ධාරිතාව ඉක්මවා යමින් එනවා. ඉතින් අපි දකිනවා ඇතැම් ඇඳවන් සැකසීම රෝහල් පද්ධතිය වැඩි කර ගැනීමට උත්සාහයන් ගන්නවා. අපි ඒ වගේ කරන අතර හැබැයි ඇඳම් ප්‍රමාණය වැඩි කරා කියලා මේ ප්‍රශ්නය ගැටලුව විසඳෙන්නේ නැහැ. සෞඛ්‍ය ධාරිතාව කියන්නේ ඇඳන් විතරක් නෙමෙයි. ඒ සඳහා පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඕන. ඒතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇඳන් අපිට කොවිඩ් සඳහා ඇඳන් ලක්ෂයක් තිබ්බත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒ සඳහා නැතිනම් ඒවා සක්‍රීය ඇඳන් වෙන්නේ නැහැ. එයින්ද අපිට අවශ්‍ය වෙන්නේ අපගේ සෞඛ්‍ය ධාරිතාව පිළිබඳ අපි තියෙන තක්සේරුව මත, ඒ කියන්නේ අපගේ පුහුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගත හැකි මට්ටමට මේ රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. නැති වුණොත් සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා ගියොත් සෞඛ්‍ය සේවකයන් විඩාවටපත් වුණොත් මේ අපිට පාලනය කරගන්න බැරි වෙනවා. මේ වෙලාවේ ගත්තාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, රෝහල් වල වැඩ කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිවා රෑ වැඩ කරනවා. නින්දක් නැතුව වැඩ කරනවා. ඔවුන් ඉතාමත් විඩාවටපත් වෙලා වැඩ කරනවා. පුවත්පත් වලින් ඔවුන්ට අපහාස කරත් ඔවුන් ඒ ගැන නොසලකා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර සේවාවේ සහ නිවාරණ සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමට කටයුතු කරනවා.